අයිබෝවන් හැම ඍතුවකටම මම එක වගේ ආදරේ හැබැයි මේ ඍතුව හරි විශේෂයි මේ තමයි පොත් කියවන්නන් ජීවිතේ ආදරෙන් බැඳෙන ඍතුව හයියෙන් වැස්ස වහින හැමතැනම අඳුර වෙන සීතල දවස්වලට පොතකට පුළුවන් ඔබ උණුසුම් ගමනාන්තයකට අරන් යන්න හයියෙන් හුලං හමනවා මේ වගේ දවස්වලට තමයි උණු කෝපි කෝපයක් හරි තේ කෝපයක් එක්ක ලෝකෙ වෙන කොහේ හරි ලස්සන රටකට හිමත් නැත්තම් සීත හිමවැටෙන රටකට හරි උණුසුම් කාන්තාරයකට හරි යන්න හොඳම දවස්. දැන් මම ඔයගලන්ව එක්කන් යන්නේ මගේ පොත් ටික පෙන්නන්න. ඔයගොල්ලෝ රූම් ටුවර්ස් බලන්න ආසයිනේ. දැන් බලන්නකෝ මේ මගේ පොත් ටුවර් එක ලෝකෙ ගොඩක් රටවල වලටයි ගොඩක් කතාවලට එකතු කරගෙන යන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. මම ඔයගලන්ට හැමෝම කැමති තැනකින් පටන් ගන්නද? මෙන්න මේ පොත් සෙට් එක. මේ තියෙන්නේ ඔබලන් දැක්ක ගමන් අඳුර ගන්න රහස් පරීක්ෂක කතා සෙට් එක. ෂර්ලොක් හෝම්ස් කතා සෙට් එක. චන්දන මිණ්ඩිස් මහත්මයා පරිවර්තනය කරපු. ඊළඟට අපි පුංචි කාලේ පිස්සුවෙන් වගේ කියවපු හැරි පොටර් කතා සෙට් එක තමයි මෙතන තියෙන්නේ. ඊටත් පස්සේ ඔගොල්ලෝ ගොඩාක් ආදරෙන් බැඳිච්ච පර්සි ජැක්සන්ගේ කතා සෙට් එක තමයි මෙතන තියෙන්නේ. පර්සි ජැක්සන් කතාමාලාවෙම දෙවෙනි කොටසක්. නමුත් මේ කතාමාලාව නොවුනත් මේ හා සමානව යන උපුරු කතාමාලාවක් තමයි මේ මෙන්න මෙතන ඉඳන් එහාට නෙප්චුන්ගේ පුත්‍රයා කතාමාලාවෙන් යන්නේ. ඉතින් මේකෙත් තව කොටසක් මම ඕඩර් කරලා තියෙනවා. ඒක ආවහම ඊළඟ වීඩියෝවෙන් ඔගලන්ට පෙන්නන්න. ඊළඟට මේ දිගටම තියෙන පරිවර්තන කතා මම බොහොම ආසාවෙන් කියවපු මේ කතා පොත් සෙට් එකේදී ඔයගලන්ට පේනවනේ. ඒ වගේම මෙතන මේ විශේෂයෙන්ම මම වැඩිපුර මේ ඍතුවේ වැඩිපුර දෙපාර තුන් පාරක් කියවන කතා සෙට් එක තමයි මේ තියෙන්නේ නියු ශ්‍රී ලංකාව. ඉනියන්නේ පුළුවන් ටොයිලට් කතා මාලා පොත් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ තීරුවට ගියොතින් මේ තීරුවේ තියෙන්නේ පරිවර්තන කතා. ඉතින් ඒ වගේම තමයි ඔයගලන්ට මතක ඇති ඔෂීන් අපි පුංචි කාලේ බලපු ඔෂීන් කතා මාලාව මෙතන තියෙනවා. මේ සෙට් එකෙත් මේ මේ තීරුවේ තියෙන්නේ ඒ විදිහටම ආදරෙන් අරගත්තු පරිවර්තන කතා ටිකක්. මම අර කලින් කියපු ඇමසෝනියා වුද තමයි මෙතන තියෙන්නේ. ඉතින් අලුත් පොත් සෙට් එකේ ඊළඟට මට මෙයා ගාවට තියන්න පුළුවන්. ඉතින් ඇමසෝනියා කතාව දෙවෙනි කොටස මේ පාර ඕඩර් කරා. එයා දැන් ඔන්න මෙතනට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. සාමාන්‍යයෙන් මම කරන්නේ නම් කියවපු නැති පොත් සෙට් එක යටම තීරුවට ගන්න එක. ඔබලත් එක්ක ඉතින් අද බෙදා ගන්න ඕන හින්දා මම හිතුවා මෙයාවත් මෙතන දාලා පොඩ ලස්සන බලන්න. ඊළඟට මෙන්න මේ තට්ටුවේ තියෙන්නේ අපි පුංචි කාලේ පුදුම තරම් ආසාවෙන් කියපු එනිඩ් බ්ලයිටන්ගේ පොත්. ඊට අමතරව ඈන්, එමිලි, කැටි, රූත්, හොඳ දඟ මල්ල, කැරවන් ගෙදර ළමයි, ඊළඟට අර අපි කියපු අර ඉස්කෝලේ සෙන්ට් ක්ලෙයර් ඉස්කෝලේ එන්න ඒ කතා සෙට් එක තමයි මේ දිගටම මේ පොලිමේ තියෙන්නේ. ඊට හාලඟින් සමාන යන පොත් ටිකක් තමයි මේ අපේ පාසල් කාලයේ කියපු පොත් අතරට එකතු වෙලා තියෙන්නේ. ඊළඟට මම උඹලන්ට කිව්ව මේ ස්කාලට් සින්ද ඒ දෙන්න මෙතන ඉන්නේ. ගේම් ඔෆ් ද ත්‍රෝන් තියෙනවා, බර්ඩ් බොක්ස් එක තියෙනවා. මෙන්න මේ කතා සෙට් එකම මේ කතා සෙට් එකේ දෙවෙනි කොටස් මේ පාර ඕඩර් කරා. උඹලෝ කලින් දැක්කේ ඒ ටික. තව පොත් වර්ගයක් එන්න. මෙතන තියෙන්නේ වික්ටෝරියා හෝල්ට් මහත්මිය විසින් රචිත ඇයිගේ පොත් ටික. මේකේ පරිවර්තන ටික තමයි මං ගාව තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම එතුමේගේ පොත් කියවන අය දන්නවා මේ කතා ඇතුළේ කොයිතරම් ලොකු රසයක් තියෙනවද කියලා. ඇයට කියන්නේ අద్భుත ප්‍රේම කතා රජින කියලා. එතකොට මේ තියෙන්නේ මම මේ පාර ඕඩර් කරපු පිටු පොත් සෙට් එක. ඒ කතා පොත් සෙට් එකට මම තමයි මේ ටිකක් එකතු වෙන්නේ. ඊළඟට ගොඩක් ආසාවෙන් බොහෝ දෙනෙක් රසවිඳපු පොතක් තමයි මේ ඩාවින්සි ක්‍රියේටර්, ඩාවින්සි කෝඩ් එක. මේක මේ ඉංග්‍රීසි පොත. මේ පැත්තේ රාක්‍ය උඩ තියෙනවා. මේ පැත්තේ පොඩ්ඩක් ඉංග්‍රීසි කතා පරිවර්තන ටිකක් එකතු වෙලා තියෙනවා. නමුත් මම ගොඩාක් කියවන්නේ ඉතින් සිංහල කතා නිසා මුළු පොත් රාක්‍යම පිරලා තියෙන සිංහල කතාවලේ. ඒ වුණාට මම එකතු වෙලා ඉංග්‍රීසි කතා පොත් කිහිපයකුත් තියෙනවා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ටිකක් ඉංග්‍රීසි කතා ටිකක් එකතු කරගන්න මගේ දැනුමටත් වැදගත් වෙයි කියලා හිතන නිසා. මම ඔයගලත් එක්ක බෙදාගත්තේ පරිවර්තන කතා පොත්නේ. එතකොට කොහෙන්ද අපේ ලංකාවේ ලේකම් ලේකා වන්නේ පොත්? මේ තීරුවම බෙදෙන්නේ ලංකාවේ පොත්වල. උඩම තියෙන්නේ ආදර කතා පොත් සෙට් එකක් සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයාගේ. ඊට පස්සේ මම හරි ආසාවෙන් කියවන පොත් රමණි බුලත්සිංහල මහත්මයාගේ පොත්. ඊටත් අමතරව මේ දිගටම තියෙන්නේ මේ චම්බි කොඩි කර්මහත්මිය අර අපි කියවන ආදර කතා ගැන කියවන පරිච්ඡේදයක්.
මේකත් විවිධ රසයන් එකට එකතු වෙච්ච උගලන්ට මතකද ඕලු ඕලු කතාවක් මං ගාව තියෙනවා කාල සර්ප මදායා බවත්‍රා නැගෙනහිර සුළඟ මේ මේ විවිධ රස කිහිපයක් එකට එකතු වෙලා තමයි මේ මේ සෙට් එක මේ මේ කට්ටිය මෙතන එකතු වෙලා ඉන්නේ එතකොට මෙතන ඔබලෝ මේ ගිය දවස්වල හොය හොය හිටපු පොත 12යි 12යි 12 අංජල සේනාරත් මහත්මයාගේ බියුරෝ පොතක් තියෙනවා मैंने मे तीरवे इन कटे रस वर्ग गणना विशेष गंगा शैनी महत्मे पत्तल मरी मसाई देख मंगल दिन तोड़ के लिए मेट के मे यौवन यौवन समीद्रत्न इंका मे मे कटे पट्टा मेटे तीन इतना मेटे तीन विविध रसा संहार पीन अमावास इवे बौद्ध पुत पदक हरिए तीयना इतम तरह मे पदवे रस ඉතින් මේ මෙන්න මේ සෙට් එකට තමයි මේ පාර අලුතින් මම මෙතන ගත්ත පොත් ඔක්කොම ටික ඊළඟට යන්නේ මේ තුන්වෙනි තට්ටුවට තමයි. ඊළඟට මේ පොත් එකතු කරන අයගේ ආදරය විශේෂ සැලකිල්ලට පාත්‍ර වෙන විතර විශේෂයෙන් හොයාගන්න බැරි අපූර්ව චරිත ප්‍රධාන කිහිපයකුත් තියෙනවා. මේ බලන්න මේ අමරදේව මහත්මයාගේ ජීවිත කතාව එතුමාගේ ඒ කියන්නේ මේ පොත පුරාවටම මම හිතනවා සම්පූර්ණ විස්තරය अमरदेव महात्म्य गेना विशेष में तुम गायना कर गीत तुम्हे संगीत गमन मगे विशेष स्थान इवगे मे गीत वाल पद रचना हेमे का लघु विस्तर मैंने मे महागांधर्व विभूत मे पोते लियलती नुआन नयन चुत कुमार महात्म्य इवगे आवाज पोता मग गोल बेदा गना सिनेमा गहनियना मे ओब मे मे पोत उन्े रुपया दाक अम्म मे मिलगन नुक्या मे पोत रुपया तुंद हकना मे पोत रुपया दाकमावे गहनीय स्वर्णाय स्वर्ण मलवाराची पण स्वसरक सिनेमा अभिमान නිතර හමු නොවන හැබැයි හමු වුණොත් වටිනාකමක් තියෙන අපූර්ව පොතක්. ඉතින් ඇයිගේ ලස්සන පින්තූර වලින් හැඩවලා තියෙනවා. විශේෂයෙන්ම ඇයිගේ ජීවන ගමන් මගේ සිනමා ගමන් මගේ සුවිශේෂී ස්ථාන ගැන මේ පොතේ සඳහන් වෙනවා. ඉතින් ඔයගලන්ට අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ගන්න අමතක නොකර මේ මොකද මේ අර නිතර අපිට හැට දකින්න නොලැබෙන හරි මේ වටිනාකමක් තියෙන විශේෂම අපි කියනවනේ අර दुर्लभ पिंतूर की अन्े पिंतूर की पेकुट मे पोते इकतुला इलाक पोत अजित करपति महात्म विशेष सुमित्रा तो बल पोते मन तीन के वसर पणहाट आसान सिनेमा जीवित कथावत अम्मा मे पोते दिगे हरने वर्तमान पिंतूरा विशेष मैगे करुण काल पिंतूरा जीवित कथावत ऐगे सहोदर संबंध पिंतूरा एवगेम एक बीच देश पालन वगत मे सियालाम मे पोत विहिदेन्नति मे विशेष मे पोत गि मे अप्यार सिनेमा विकाशने तेक् एक देश पालन गमन मगन पोड़ी सरल अद यति कथावक दिवे नम ඉතින් මේක හරිම මේ ඔයගලන්ට අවස්ථාවක් ලැබුණොත් මේ මේ වගේ පොත් ඉතින් මම හිතන්නේ හැමදැනමත් තියෙනද කියලා ඉතින් මගේ එකතුවේ තියෙන හරිම වටින පොත් විදිහට තමයි මම මෙන්න මේ පොත් ටික මේ විශේෂයෙන්ම නම් කරන්නේ ඊළඟට සන්ධ්‍යා කුමාරි මහත්මියගේ පොතකුත් තියෙනවා ඇයිගේ පින්තූර ඒ වගේම ඇයිගේ දවස්වල තිබිච්ච කතා මේක මේ විශේෂයෙන් මේ පොත ලියවෙන්නේ මේ කතාන්දරයක ස්වරූපේ
ඊළඟට මම හිතන්නේ මේ එකතුවට මේ පොත නම් තියෙන්න ඕනේ. ඒක තිබ්බ නැත්නම් ලොකු පාඩුවක් වෙනවා. ඉතින් සිනමා ගමන් මගේ ගැන කතා කරද්දී මාලනී ෆොන්සේකා මහත්මියගේ පොතක් නැති වුණොත් මං හිතන්නේ ඒක විශාල අඩුවක්. ඉතින් සිනමා ගමන් මාගේ ගැන කතා කරද්දී මාලනී ෆොන්සේකා මහත්මියගේ පොතක් අනිවාර්යයෙන්ම එකතුවට එකතු වෙන්න ඕනේ. ඉතින් මේ පොතේ රචනා වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් අපිට මේ බොහොම සරල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ කියවලා තේරුම් ගන්න පුළුවන් සහ ඇයගේ ජීවන ගමන් මාගේ ගොඩාක් ස්ථාන ඇය පහු කරගෙන ආපු කඩේ මේ වගේම ඇයගේ සුන්දර පින්තූර මේ ඡායාරූප එක්කම තමයි ඒ වගේම ඇයගේ චිත්‍රපට එකතුව මේ හැම දෙයකම විස්තර මේ පොතේ සඳහන් වෙනවා. ඊට අමතරව මංගාව මම වෙන දවසක ඔගලොත් එක්ක මගේ තියෙන ගීත තැටි එකතුවත් බෙදා ගන්නම්. අදට ඉතින් පොත් ගැන කතා කරන නිසා අදට මේ පොත් ගැන කතාව එහෙම ඉවර කරමු.